ඔව් ආදරණීය නංගි මල්ලි අදත් පිළිගන්න ඕගලන්ව බය ළමයි සඳහා ගෙන මැක්ස් පාඩමට ඉතින් අපි අවකලනයේ තමයි මේ ටිකේ සාකච්ඡා කර කර හිටියේ ඉතින් අවකලනයේ සම්බන්ධයෙන් පවර් රූල් එකෙන්නේ කොහොමද කියලා අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කළා ඒකේ ගණන් කියපුවත් අපි හැදුවා ඉතින් මම හිතනවා ඒක ඔයගොල්ලෝ හරියට බලලා හදාගෙන ඇති කියලා ඉතින් අද මම පාඩමේ ඉස්සරහට යනවා බොහෝ විට ඊළඟ වීඩියෝ එකෙන් අවකලනයේ සම්බන්ධ දේවල් ටික අවසන් කරනවා ඉතින් ඔයගොල්ලන්ට පේනවා මම බෝඩ් එකේ ලියලා තිනවා E වල x වෙනි බලය කියලා එහෙම නැත්නම් ඔයගොල්ලෝ දන්නවා මේකට තමයි අපි ඝාතීය ශ්‍රිතයක් කියන්නේ කියලා ඉතින් මුලින්ම ඔයගොල්ලෝ දැනගන්න ඕනේ නංගි මල්ලි දැන් ඝාතීය ශ්‍රිතයක් නේද y සමානයි ඔව් ඝාතීය ශ්‍රිතයෙන් E වල x වෙනි බලය තිබ්බොත් එහෙම දැන් මම මේක අවකලනයේ ලියුවොත් ඔයගොල්ලෝ අනිවාර්යෙන් දැනගන්න ඕනේ මෙයාගේ අවකලන උත්තරේ මේකම තමයි කියලා ඉතින් මේක එන්නේ කොහොමද කියලා මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ. ඉතින් මුලින්ම මේක ඔයාලා අනිවාර්යෙන් මතක තියාගන්න. හරි. ඉතින් ඇත්තටම මේ EX එහෙම නැත්නම් ඝාතීය ශ්‍රිතයක් කියන්නේ නංගි මල්ලි මෙන්න මේකයි. මට එක මෙහෙම පෙන්නන්න පුළුවන්. හරි. X වල බිඳුවෙනි බලය ඒ වගේම ඔව් බිඳුවේ ෆැක්ටෝරියල් එක මෙතන මේ බලයම එයාගේ ෆැක්ටෝරියල්. ඉතින් එහෙම නැත්නම් අපි කියනවා ක්‍රමාරූපිත කියලා. ඉතින් මම මේක ලියලා ඔයාලට ක්‍රමාරූපිත කියන්නේ මොකද්ද කියලා කියලා දෙන්නම් අපේ වැඩේ. संपूर्ण වෙන්න මොකද බය වෙලාමයි ඒ මොකද දන්නේ නැති හින්දා ඔව් මෙන්න මේ වගේ මේක දිගටම මෙහෙම යනවා ඉතින් මෙහෙමයි මේ ක්‍රමාරෝපිත කියලා කියන්නේ උදාහරණයක් විදිහට මම ගත්තොත් එහෙම පහේ ක්‍රමාරෝපිත කියලා ඒකේ තේරුම තමයි මේ පහේ සිට ආපසට 5 4 3 2 1 මේ විදිහට මේ මෙන්න මේ පූර්ණ සංඛ්‍යාව ටික මෙහෙම ගුණ කරන් යනවා කියන එක එක දක්වා ආපස්සට ගුණ කරන් යන්න ඕනේ. ඉතින් අතත් එහෙම 3 ෆැක්ටෝරියල් කියලා ඒකට 3 ගුණ කිරීම 2 ගුණ කිරීම 1. ඉතින් අංගවලි මෙහෙමයි මේක ඔයගලන්ට ඇත්තටම ඔයගොල්ලෝ දන්නවා දැන් අපිට සයන්ටිෆික් කල් භාවිත කරන්න දෙනවා මේ නේද කැම්පස් එකේදී. ඉතින් එතකොට අපිට මේක එකපාරම මේ විදිහට ඔයගලන්ට සාමාන්‍ය ඔන් කරලා අදාල සංඛ්‍යාව පහ නම් පහ ගාලා shift එකත් එක්ක මේ විදිහට एवं फैक्टोरियल के पेन ऐ थिंक उत्तर खेलीम ए प्रकाश ऐ थिंक एक बला गांड फैक्टोरियल बिंदु बल एक बिंदु फैक्टोरियल एकाई है ना मैं क्या ने एक अरे इधर मैं क्या ने एक फैक्टोरियल एकाई इधर एक्स वाला कॉलोनी वाले एक्स इधर मैं तो ना बोला ना पे ना एक्स वाला वर्ग ये विधि में नहीं देवरा के का देखा है इधर मैं तो ना बोला ना पे ना एक्स वाला तुम नहीं बोले तुम वाला देखा नहीं ऐ मैं लगता हूँ हाई कबार हाई දැන් එතකොට අපිට දුන්නොත් එහෙම මේක දැන් අපි නේද ඝාතීය ශ්‍රිතය එයාව අවකලනය කරනවා කියන්නේ මේ සම්පූර්ණ ප්‍රකාශයම අවකලනය කරනවා කියන එකනේ ඉතින් අන්න එතකොට අපි මෙයා අවකලනය කරන එක බලමු එතකොට ඔව් මම dy වෙදීම dx කියලා ගන්නවා මේක පළමුව අවකලනය කියන එක මම පෙන්නවා ඔව් එතකොට දැන් මෙයා මට අවකලනය කරන්නේ ඔයාලා දන්නවා මේක නියතයක් ඉතින් ඔයගොල්ලෝ මතකද ගියපාරත් අපි සාකච්ඡා කළා නියතයක් අවකලනය කළාම බිඳුවයි x විශේෂයෙන් හරි එතන මෙයා මොකද වෙන්නේ? මෙයාගේ බලය එක තියෙන දෙනම එතන කෙලින්ම දැන් අපි ඝාතීය ශ්‍රිතය අවකලනය කරාට දැන් මේ කොටසේ ඔයගලන්ට පේනවා අර බලය නේද පවර් රූල් එකෙන් යන්නේ එහෙම නැත්නම් බල නියමයත් එක්ක තිබ්බකින් යන්නේ. එතකොට x වල අවකලනයේ තියෙද ඔයගලන්ට මතක ඇති එකයි නේ. මොකද මෙයා එක ඉස්සරහට ආවා මෙතන එක තියෙනවා. එක ඉස්සරහට ආවා මෙයා එකක් අඩු වුණා නේ. ඒක නෙවෙයි. එතකොට එක් වරක් x වල බිඳු වෙනි බලය කියන්නේ එකයි. මෙතන මොකද වෙන්නේ? ඔව් දෙක ඉස්සරහට ආවා x වල පළවෙනි බලයේ බෙදීම 2 ඊගෙන වෙනවා x. මෙතන මොකද වෙන්නේ? ඔයාලට පේනවා 3යි x වල මම දැන් මේ x මේ ප්‍රකාශයේ පළමු අවකලනයේ තමයි මේ ලියන්නේ. 6 නේ. 3 ඉස්සරහට ආවා 3 එකක් අඩු වුණා 2. ඒතරලට මේකට මේක සිළු වෙලා යනවා උත්තරය 2යි. ඉතින් ඔයගලන්ට මේ විදිහට මේක ඉස්සරහට ගියොත් ඔයගලන්ට පේනවා ඇති. දැන් මේ තියෙන්නේ එතකොට නේද මේ තමයි පළමු අවකලන ප්‍රකාශය මේ තමයි ඝාතීය ශ්‍රිතය දැන් ඔයාලට පේනවා ඇති පළමු අවකලන ප්‍රකාශ බිඳුව 1 x නේද
මේ ඒතර x වෙනවා මෙතන x වල වර්ගය බෙදීම 2 හරි ඊට ගෙම අවිලා දෙනවා ඔයගලන්ට පේනවා ඉතින් ඇත්තටම බලන්නේ මේ සේරම මේ අර ගාතිශිතය තිබ්බ ප්‍රකාශම තමයි මේ විදිහට බැලුවොත් ඔයගලන්ට පේනවා පළමු අවකලනය සඳහා එන්නේ ඉතින් එහෙනම් හොඳටම පැහැදිලි ඉතින් මේක තමයි අපි අවසානයේ ගත්තේ අර ගාතිශිතයක් අවකලනය කළාම එන්නේ ගාතිශිතයක්මයි කියන එක මේක හොඳට මතක තියාගන්න එතකොට කලින් කිව්ව දේ y සමානයි ඉවල x නම් එතකොට මෙතන නේද dy බෙදීම dx කියලා කියන්නේ ඉවල xම තමයි ඉතින් ඒක ඔප්පු කරපේ තමයි මේ පල්ලෙහා කියලා දුන්නේ ඉතින් මම හිතනවා ඉතාලම පැහැදිලි වෙන්න ඇති කියලා ඒ කොටස වෙන් කළා හරියට අඳුර ගන්න එතකොට ගාතිශිතක අවකලනය ගාතිශිතයක්ම තමයි ඔව් නංගි මල්ලි දැන් බලමු අපි දැන් ඔයගලට මේ වගේ තිබ්බ දැන් ඔයගලට පේනවා මෙතන ඊවල අපි ඊවල x තමයි ගාතිශිතය කියලා ගත්තේ දැන් මෙතන තියෙනවා ඊවල යම් නියතයක් වාරයක් x කියලා ගාතිශිතේ පොඩ්ඩක් මේ විදිහට වෙනස් වෙලා ඉතින් මෙහෙම වුණාම නංගි මල්ලි කරන්න ඕනේ ඔයගොල්ලෝ මෙන්න මෙච්චරයි අවකලනය ගත්තදි මෙයාගේ මෙන්න මේ නියතයෙන් ඉස්සරහා ಗುಣ කරන්න අනිත් ප්‍රකාශය එහෙමම තමයි يعني ගාතිශිතේ සම්බන්ධ තිබ්බ ප්‍රකාශය එහෙමමයි ඒකට අවසානයේ ඒ ඊවල හරි ඉතින් ඊටම හොඳින් එක මතක තියාගන්න ඒ කොටස එහෙම තමයි එන්නේ උදාහරණයක් විදිහට මම ගත්තොත් ඊවල 5x කියලා මෙහෙම මෙයාගේ අවකලනය ගත්තොත් 5යි ඊවල 5x මේ විදිහට තමයි එන්නේ හරි ඔව් නංගි මල්ලි දැන් ඕගලන්ට පේනව ඇති මම මෙතන 1 2 3 කියලා දාලා ප්‍රශ්න 3ක් අවකලනය සම්බන්ධව දාලා තියෙනවා ඉතින් ඇත්තටම උත්තරත් එතනම තියෙන ඕගලන්ට පේනව ඇති මම පොඩ්ඩක් ඒක දැම්මේ මේ ගාතිය ශ්‍රිතයක් අවකලනය කරද්දි දැන් ඕගොල්ලෝ දැක්කා නම් මේ පළවෙනි එක ගැන විස්තර කරන්න y සමාන ex එක අපි x විශේෂයෙන් අවකලනය කළාම ex ම තමයි ආවේ ඉතින් ඒක එන හැටිත් මම හොඳටම පැහැදිලි කළා වීඩියෝ එක ඉස්සරහ කෑල්ලේදී දැන් පොඩ්ඩක් බලන්න ඇත්තටම ඒකෙදි මේ x පදයේ සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ බලය තියෙන පදයේ සම්බන්ධයෙන් ඕගලන්ට පේනව ඇති මේ දෙවෙනි උදාහරණෙත් එක්ක ඒකේ දැන් ඊවල 2x කියන එක ඔයගලන්ට පේනවා ඇති 2e2x කියලා තමයි පළමු අවකලන පදේ ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එතකොට ඒකෙදි මේ ඉස්සරහා තියෙන 2 එන්නේ අර උඩ පදය. ඒ කියන්නේ දැන් ඔයගල දන්නවා ගාතිශිතය අවකලනය කළාම ගාතිශිතයම තමයි එන්නේ. ex ex මයි එන්නේ. හැබැයි x වල තවත් පදයක් තිබ්බොත් එහෙම ඔයගොලු සම්පූර්ණ ex ප්‍රකාශය ලියනවත් එක්කම ඒක ಗುಣ වෙන්න ඕනේ e වල උඩ තියෙන බලයෙන්. මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා මම කිව්ව එක. ඔයාලට පැහැදිලිවක් තියෙනවා නම් ඒක පස්සේ කමෙන්ට් එකක් විදිහට ආයි දාලා බලන්න පුළුවන්. ඉතින් මම හිතනවා තුන්වෙනි උදාහරණෙත් එක්ක ඔයගලන්ට තව පැහැදිලි වෙනවා ඇති. අර ඊවල 2x වල වලත් දෙවෙනි බලය නේද? ඒතර ඒ විදිහට આવොත් කොහොමද ඒක වෙන්නේ කියලා. එතකොට උඩපදයේ ඒ අවකලනයත් අපි ගන්නවා x විශේෂයෙන්. හරි. එතකොට ඒ විදිහට තමයි ඒක එන්නේ. මම හිතනවා පැහැදිලි ඇති කියලා. ඔව් නංගි මල්ලි. ඉතින් මම තව වැඩගත් අවකලන සම්බන්ධයක් තමයි කියලා දෙන්න යන්නේ. මේ ලින් ප්‍රකාශයක් තිබ්බොත් කොහොමද ඒක අවකලනය කරන්න කියලා. ඉතින් ඒතර මේ විදිහ ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඇත්තටම ලින් x කියලා කියන්නේ ඔයගොල්ලෝ දන්නවා දැනගන්න ඕනේ log e පාදයේ x කියන එක. එහෙම නැත්තම් 2.3 log 10 x කියන එක. ඉතින් ඒක තමයි අපි සරලව ලින් කියලා අදහස් කරන්නේ මේ විදිහට ලියන්නේ. ඉතින් අපි ලින් පදයක් අවකලනය කරද්දී නම් ඉබලෙ මෙන්න මෙච්චරයි ඔයගොල්ලෝ කරන්න ඕනේ. හරි. ඒතර ලින් x කියලා තිබ්බොත් ඕගොල්ලෝ කරන්න ඕනේ මෙතන මෙන්න මේ පදේ. හරි. ලින් වලට එහා පැත්තේ තියෙන මේ පදේ පරස්පරය ලියන්නේ. එහෙම නැත්නම් එක යට ලියන්න. ලියලා හරි ඉවර නෑ. ලියලා ඒ පදේ මේ පදේ අවකලනයෙන් ගුණ කරන්න ඕනේ. හරි. ඒ පදේ අවකලනයෙන් ගුණ කරන්න ඕනේ. අනේ ඒකයි වැදගත්ම කොටස. හරි. මෙහෙම තිබ්බ යව පරස්පරය විදිහට ලිව්වා. ඊළඟට මේ පදේ අවකලනයෙන් ආයේ ගුණ කරන්න ඕනේ. එතකොට x වල අවකලනය කීයද? x වල පළමුව ගන්න ඕගොල්ලෝ දන්නවා 1යි. එහෙනම් මෙතන ප්‍රශ්නයක් නැහැ නේද? ලින් x කියන එකේ පළමුවකරණය 1යට x ම තමයි. හරි ඉතින් මම දැන් ගන්න පොඩ්ඩක් වෙනස් උදාහරණයක් ඉදර ඔයගලන්ට තේරෙයි මේ වැඩේ කොහොමද වෙන්නේ කියලා. අවිදම y සමානයි ලින් x වල වර්ගය තිබ්බ කියලා හිතමු. ඔය විතර කොහොමද එන්නේ? 1යට x වර්ගය ආවා. එතන x වර්ගයේ අවකලනය කියන්නේ කීයද? එතන ඔයගොල්ලෝ දන්නවා x වර්ගයේ අවකලනය කියන්නේ කීයද? 2 ඉස්සරහට ආව 2 නයක් අඩු වුණා. එතන ඔයගොල්ලන්ට පේනවා 2යි x කියන එක. හරි එතන ඔයගොල්ලන්ට පේනවා x ට x සුළු වෙලා යනවා ඒක x එකක්. එතකොට අවසාන උත්තරේ 2 බෙදීම
x කියලා එනවා. ඉතින් ඉතාලම ලේසි කිසිම ප්‍රශ්නයක් නැහැ ලින් ප්‍රකාශයක් දුන්නොත් එක යට ලිව්වා ලියලා එක යට ප්‍රකාශය අවකරණයෙන් ආයෙ ගුණ කළා. එතන ඔන්න අවසාන උත්තරේ මේ විදිහට. දැන් අපි බලමු නංගි මල්ලි තව වැදගත් කොටසක් වන sin හා cos වල අවකරණය ගන්න කොහොමද කියලා sin හා cos සම්බන්ධ පදවල. ඉතින් මම මෙතනදී පොඩි ආරම්භයක් ගන්නවා. ඊළඟ වීඩියෝ එකේ අපි sin cos පදවල අවකලනය ගැන තවදුරටත් සාකච්ඡා කරගෙන ඒකේ අවකලනය කොටස් ටික අවසන් කරන්න පුළුවන් වෙනවා. ඉතින් දැන් මෙහෙම අපි හිතමු ඔන්න y සමානයි sin x කියලා ප්‍රකාශයක් තිබ්බා. ඉතින් ඔයාලා මේකේ අවකලනය ගන්නදී ඒගොල්ලෝ මතක තියාගන්න ඕනේ පැහැදිලිවම sin අවකලනය කළාම cos කියන එක. ඒතර cos x තමයි උත්තරයට එන්නේ. හරි? y = sin x පළවෙනි අවකලනය ගත්තා cos x. එතකොට මම ඒකම ලේනනම් අනිත් පැත්තෙන් y සමානයි cos x කියලා තිබ්බොත් මොකද වෙන්නේ කියලා ඒතර ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ඍණ sin x තමයි ප්‍රකාශයට එන්නේ ඍණ ලකුණ. එතකොට cos ප්‍රකාශය අවකලනය කරද්දී තමයි පළවෙනි අවකලනයේදී ඍණ ලකුණ එන්නේ. ඉතින් මෙන්න මේ දෙක ඔයගොල්ලෝ අනිවාර්යයෙන් මතක තියාගන්න. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී බලමු කොහොමද මේ මෙතනත් x වල තව ප්‍රකාශයක් આવොත් 2x sin 2x වගේ දේවල් આવොත් කොහොමද වෙන්නේ කියලා. ඊට පස්සේ ගුණිතය හා බෙදීම සම්බන්ධ අවකලනයේ නීති රීති ටිකත් එක්ක අපි අවකලනය කොටස ඊළඟ වීඩියෝ එකෙන් ඉවර කරනවා. ඉතින් ඔයගොල්ලෝ වැඩ ටික හරියට කරගෙන ගේම කොට දාගන්න.